වැල්ලම්පිටිය විහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකල කොන්ක්‍රීට් බැම්ම කඩා වැටීමෙන් දැරියක මියගොස් තවත් දරුවන් 5 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමට අදාළව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් උයි. ඊට අදාළව පංච පුද්ගල කමිටුවක්ද පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අදාළ කමිටුවේ වාර්තාව සතියක් තුළ ආණ්ඩුකාරවරයාට බහර දීමට නියමිතයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු සමාජිකයින් අද එම විද්‍යාලයට ගොස් පරීක්ෂණ ආරම්භ කළා. अभी निरीक्षण निरीक्षण अभी निरीक्षण वार्ता आंडकार लादेन वहाँ पश्यता अभी संबंध सत्य प्रकाशकांड सत्य तो प्रकाशकांड पूर्वी संबंध तौरतुरंड अभी सीलम तौरतुट पास अभी लबागंड तौरतुर මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ දරුවන් 5 දෙනෙකු මෙවන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඉන් එක් දරුවෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙම සිදුවීමෙන් අනතුරුව නොසන්සුන් වූ ප්‍රදේශවාසීන් විද්‍යාලයේ විදුහල්පතිවරයාටද පහර දී තිබුණා. ඔහු කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අක්ෂි රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර පාසල් ගණනාවකම ඉදිකිරීම අනාරක්ෂිත බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ. වතුර කරාමේ කඩා වැටිච්ච පාසලේ තට්ටු තුනක ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ල වාල සම්පූර්ණයෙන් අනාරක්ෂිතයි. සීට් වැටෙනවා. එම පාසලේ සම්පූර්ණ විදුලි බද්ධතිය සම්පූර්ණයෙන් අනාරක්ෂිතයි. පාසල් ගණනාවක ඉදිකිරීම අනාරක්ෂිතයි. එතකොට දැන් මේවා ඉදිකරපු අය කවුද? සිද්ධියක් වුණාම අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත් වෙලා කමිටු දානවා. ඊළඟට පළාත් ලේකම්වරු මැදිහත් වෙලා කමිටු දානවා. දැන් මේ වෙනකොට අපි දන්නවා පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් කමිටුවක් දාලා. කමිටුව දැන් සිද්ධිය වුණාම දරුවෙක් නැතුණාම කමිටු දානවා. එතකොට කමිටු කොහෙද කියලා දන්නේ නැහැ. ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය ධර්ම විජය විද්‍යාලයේ කොළොන්නාව වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අනතුරුදායක තත්ත්වයක් සිදු වුණා. මෙයින් සිසුන් 6ක් ආපදාවට ලක් වුණා. එක් සිසුවියක් මියගොස් කියලා තිනවා මෙත්සරණී කෝදාගොඩ ශිෂ්‍යාව පළවෙනි ශ්‍රේණියේ. තව දරුවන් 5 දෙනෙක් තුවාල ලැබලා දැන්ට රෝහල්ගත කළ ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් පිරිසක් විදුහල්පතිවරයාට පහර දීමක් සිදු කළා. ඔහු මේ වන විට ජාතික රෝහලේ ඇස්වාට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සිදුවීමට හේතුව වසර 10කට වඩා පැරණි පානීය ජල කරාම පද්ධතියක කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීම. පළාත් පාසලක් ලෙස මේ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් විසින් ඉදිරිපියවර ගනු ලබන බවත් ඒ ගන්වා ලබන පියවර පිළිබඳව මා දැනුවත් කිරීමට කටයුතු කරන බව දැනුම් දීලා තියෙනවා. දැන් විදුහල්පත්තුමාට ගහලා තියෙන්නේ ගමේ අය නෙමෙයි. නැති වෙලා තියෙන ළමයා කම්බි කොටුවාත්තේ විහාර ගම එක්කෙනෙක් තමයි ගහලා තියෙන්නේ. එයාව අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට දැන් ඉතුරු ළමයි 5 දෙනාගෙන් එක්කෙනෙක්ට ටිකක් බරපතල තත්ත්වයක් තියෙනවා. එස්ලොන් බටයක් මේකට ගිහිල්ලා දැන් මේ පාසලට මේ විදුහල්පත්තුමා එන්නේ මී ගමු ඉඳලා. විශාල සේවයක් කරන විදුහල්පතිවරයෙක් මම දන්නවා සමාජයේ ඉන්න ව්‍යාපාරික එකතු කරලා මේ පාසල දිනුව කරන්න යනවා. දැන් මේ ජල කරාමය දැන් මේක තියෙන නිකන් තාප්පේ වගේ දෙපැත්තට තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි අධ්‍යාපන අමාත්‍යතුමා. දැන් මේක පළාත් අධ්‍යාපන පාසලක් නිසා කොළොන්නාව කොට්ටාසයට සහ මම දන්නේ අනිත් ඒවාට එහෙම වෙන්නේ නැති පළාත් සභාවෙන් පුනරාවර්තන වීදම් ඇරෙන්න මේවා දිනු කරන්න සත පහක්වත් දෙන්නේ නැහැ. මේ ඉස්කෝලේ එහා පැත්තේ ඉන්න පන්සල ජනාධිපතිතුමාගේ පන්සල. ජනාධිපතිතුමාත් නිතර 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 යන්නේ ඉන්නේ. මේ මේ වගේ කඩන් වැටෙන තියෙන බිල්ඩින් දැන් කොළොන්නාව කලාපේ ඔබතුමා බැලුවොත් එහෙම ඉස්කෝල ගණනාවක මේ කඩන් වැටෙන නියමිත බිල්ඩින් තියෙනවා. පළාත් සභාවෙන් සත පහක්වත් මේකට දෙන්නේ නැහැ අලුත් වැඩියා කටයුතු කරන්න. දැම්මට ආරංචි වෙනවා. දැන් ළමයා මැරුණායින් පස්සේ ලක්ෂ 5ක් දෙනවලු පළාත් සභාවෙන්. සංස්කෘතිකයෙන් අද ලක්ෂ 1000ක් දෙනවලු. මොකද ඒ දරුවගේ අම්මා ඉන්නේ විදේශගත වෙලා මම හිතන අද දවල්ට තමයි මේ ලංකාවට එන්නේ. අලුත් මුදල් වර්ෂයෙන් හරි මේ රිපෙයාර් කරන්න ඕන බිල්ඩින් වලට රිපෙයාර් ටිකක් කරන්න ඒ නඩත්තු කටයුතු වලට මුදල් දුන්නා නම් මේ වගේ අනතුරු ඉස්සරහට වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා වැඩේ උනායින් පස්සේ ලක්ෂ 5ක් දීලා වැඩන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යතුමා. මේ ජල කරාම මීට අවුරුදු කීපයකට කලින් හදලා තින්නේ. හැබැයි ඉංජිනේරු වාර්තාවත් අපි ලබා ගන්නවා. ඒක අර බිමට පහලට ගිහිල්ලා ඉඳලා කොන්ක්‍රීට් එකෙන් ආපු එක නෙවෙයි. උඩ තිවිලා එහෙමම දාලා තිවිලා තමයි පෙරලලා තින්නේ වැස්සත් එක්ක. අපේ අමාත්‍යංශ ලේකම්තුමා මගින් සියලුම පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළා තිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.